අපිට දුක. මට අවුරුදු 80ක් වෙනවා. පොඩි වයසක් නේ මමත් මේ රටේ ජීවත් වෙන සිංහල කාන්තාවක් ආච්චි කෙනෙක්. මොකක්ද මම කරුවේ කියලා මට අහන්න තියෙන එකම ප්‍රශ්නේ පළවෙනිම. මොකක් මොනවද කරුවේ රට? රට එන්න ප්‍රපතර අදහලනවා. මොනවද කරන්නේ? අරයා කියන ගවුන් මේවා දෙනවලු, අරයා කියන සායවල් දෙනවලු, මෙයා කියන 60වල් දෙනවලු මොනවද කරලා දීලා තියෙන්නේ? මොනවද දීලා තියෙන්නේ? කණ්ඩ දීලා තියෙනවද කියලා කියන්න බෑ මට. මොනවද දීලා තියෙන්නේ? මොනවද දීපු දෙයක් නැහැ. කියනක මම ඒක මං කියන්නේ. කියන එක නම් කියන ලස්සන්ට. සිරිසේන මහත්තයත් කියනවා, රණින් මහත්තයත් කියනවා, අර මංගල මහත්තයා දැන් බුද්ධඝර රටක් නෙමෙයි කියලා අපිට මේවා කරනවා. ආ මොකද්ද මේ ආණ්ඩුවේ තේරුම? තේරුම් මොකද්ද? ඔව් දේශපාලනම තමයි කරන්නේ. වෙන කවුද කරන්නේ? මමද? ඔයාද? කවුද කරන්නේ? ඒකෝ තමයි කරන්නේ. ඒගොල්ලෝ අරයන්ගෙන් සල්ලි ගන්නවා, මෙයාගෙන් සල්ලි ගන්නවා, එයාගෙන් සල්ලි ගන්නවා, අරහෙන් සල්ලි ගන්නවා. ලෝකෙ ඔක්කොම මෙහෙම මෙහෙම කැඳ හැලියක් වගේ කරනවා. මෙතන මොන කවුද කරන්නේ? කවුද කරන්නේ? ඒකෝ තමයි කරන්නේ. මහා එක්දන් දැන් පත් කරපු කෙනෙක් නැහැ රත්තරන් පුතේ. දැන් පත් කරපු කෙනෙක් නැහැ. කොයි වෙනකෙන් අහන්න අයියෝ අපි පත් කෙරුවේ අපි දුන්නේ නැහැ අපි දුන්නේ නැහැ දුන්නු කෙනෙකුත් නැහැ හැබැයි මේ කරන්නේ මේ පර ඇපත් නැතු යනවා ඇපත් නැතු යන කිසි කෙනෙකුට මේ ආණ්ඩු වෙනකට ඇපත් ඇපති වුණොත් එම්ම මම බුද්ධඝම අදහන්නේ මම මුස්ලිම් ආගමට යනවා සහතික මම මුස්ලිම් ආගමට යනවා හමුදා පාලනය වුණත් මොන පාලනය වුණත් කමනා අපිට වෙන රට පාලනය කරන්න හමුදාව තියා දෙවිය ලෝකෙන් ඇවිල්ලා දිව්‍ය දිව්‍ය කෙනෙක් කමනා අපිට වෙන රට පාලනය කරන්න හරියට එච්චරයි අපිට අවශ්‍ය වන්නේ අපිට හමුදා වෙනුත් එකෙන් එකෙන් අපිට කතා කතා මට අපිට වෙන රට පාලනය කරගන්න කෙනෙක් හමුදාව තියා කවුරුවක් කමන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ඔයාවත් මමවත් ඒකනම්වත් අපිට ඕනේ රට පාලනය කරන්න පුද්ගලෙක් කවුරු හරි අපිට ඕනේ කෙනෙක් මේ කෙලින් වැඩ කරන පුද්ගලෙක් කෙලින් වැඩ කරන නිල මුදල් වලට මේ යට වෙන්නේ නැති ඈ මනුෂ්‍යත්වයේ අගේන අපිට කෙනෙක් ඒ වගේ කෙනෙක් තමයි අවශ්‍ය වෙන්නේ හැබැයි මම මෙයා කරන කොට අපි ආවොත් හොඳයි කියන එක නැවත වරක් මම ඒක චැලෙන්ජ් කරනවා ඕන කෙනෙක් එක්ක එයා ආවොත් හොඳයි කියලා මේ රට නැවත වරක් නෑ ජනතාවට අමතක වෙන්නේ නෑ ජනතාව පිස්සු නෑ ජනතාව පිස්සු කවුරුත් නෑ ඒගොල්ලන්ට පිස්සු ඔය මා පාර්ලිමේන්තේ ඉන්න ඔක්කොම පිස්සු. අපි අපිට පිස්සු නෑ. අපි හැම වෙලම නැහැ දාගෙන කන් දාගෙන බලාගෙන ඉන්නවා. මේ දෙකම අපේ වැඩ කරනවා. දැන් මට 80ක් මම හයි এডুকেෂන් එකක් තියෙනවා 40 years බ්‍රෝඩ්වේ ඉඳලා ඉබලා තියෙන්නේ. මම ලෝකෙම දන්නවා හැම දෙයක්ම. අපි හොඳට මේවා බලාගෙන ඉන්නේ. අපි ඉස්සර වගේ වෝඩියෝ නෙමෙයි අන්න නෑ අපිට දැන්. අපි අන් ඔක්කොම කපලා. මේක තමයි කැපියන්. දේශපාලනඥයෝ තමයි අපේ අන් කැපි ඉතර බ්‍රාන් තිබුණේ ඇත්ත. දේශපාලනඥයෝ අපේ අන් කැපුවා. මොනවද කරන්නේ? අරහෙන් මෙහෙන් හම්බෙන සල්ලි ඔක්කොම ජීවිතය රැක ගන්න කරනවා අයවා. මොකද ඉච්චරහට රැක ගන්න බෑ දැන් දන්නවනේ යනවායි කියලා. ජනයක නම් සහතිකයි. බුද්ධහත්ම සත්‍යවාදී ඇත්ත නම් ඇපේ නැතු යනවා. ඇපන බුද්ධහත්ම නිසායි මේක ඇතු යන්නේ. වෙන නිසා නෑ බුද්ධහත්ම නිසා නැතු යන්නේ ඇප ඔයගලන්ගේ. එක්කෙනෙක්වත් ඇප හම්බෙන්නේ නෑ. මංගල, කරු, සිරිසේන, රනිල්. මංගල, කරු, සිරිසේන. අර අනිතකලා රාජිත. මගේ පුතා තමයි බැද්දගානේ සංජීව. එකම පුතා. මටේ කරපු අපරාධ මට අමතක වෙන්නේ නැහැ. මගේ පුතා රොයල් එකේ හොඳ දරුවෙක්. මුත් මේකෙන් තමයි මට මගේ දරුවට මේ අපරාධ කළා නම් මොකට ඇරියේ. මොකට ඇරියේ මගේ පුතාව ඒගොල්ලෝ තමයි. මම ඉතින් මොනවත් කියන්නේ නැහැ. කමනා මගේ පුතාට වැරදි. එයා දැනගන්න ඕනේ බලසන්හාවට යකියාවේ තණ්හාවට ඒක දේවල් කරලා අරගෙන කවුරු කිව්වද? මට පුතා කියනවා නම් මොන හරි මං කන අනිත් පුතේ තරහ වෙන්න එපා. මට බෑ. එයාත් වැරදි නිසා තමයි යටේ දනුව හම්බුනේ. අවිගතෝ අවිෂෙන් නැසෙනවා ඒ නිසා මම ඒකට මොනවත් මොනක්වත් කියන මේකට දේශපාලනත්වයේ වැරදි මගේ පුතාර මේ தත්ත්වය උද්ගත කරාට ඒක තමයි මගේ පුතාර ওই தත්ත්වය උද්ගත කරේ දන්නවද ඔය මං කවුද කියලා මම නිශ්ශබ්ද වෙනවා මගේ ලේ උණු වෙනවා මේව කතා කරනකොට මුත් මං නිශ්ශබ්ද වෙනවා මම වයසෙන් සමර දැන් අවුරුදු 80ක් මා මේ தත්ත්වයට ඇදලා දැන් මේගොල්ලෝ තමයි මගේ දරුවව නැති කරලා දාලා මා මේ தත්ත්වයට ඇදලා දැන් අද හින්ගන්නෙක් වගේ ඉන්නේ මේ ඒකට එහෙණ ගහන්න මට බය නැතු කියන්න පුළුවන් ජනතාව හරක් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ අපිට. ජනතාව දැන් තමයි ඇස් අරගෙන ඉන්නේ ඇස් කරානකට. ඉස්සරේ මිනිස්සු හිතුවා මේකනම් රැවටිලි කතාව වලට. මේ ආප්ප කතා ආප්ප දෙනවා, පට්ට දෙනවා, බ්‍රේස්ලට් එකක් දෙනවා, ඔරලෝසුවක් දෙනවා, ලැප්ටොප් එකක් දෙනවා, ගවුමක් දෙනවා, සායයක් දෙනවා කියලා කිව්වනේ. දුප්පත් මිනිස්සයා ඉතින් හිතනවා මේ මිනිස්සු මොනවා හරි අපිට කරයි. එනේ හැංගීමක් ඇති වුණා. ඒක නිසා තමයි දුන්නේ මේ වන්න නැතු මේකට ආදරේ දුන්නා නෙමෙයි අපි. අපි මොනවා හරි යමක් කරගන්න බඩක් කොලක්. නෑ නෑ පිස්සුද බෞද්ධ රටක් නෙමෙයි මේක. මේ පිස්සුද? ඒ මිනිහා හරියට හරි කතාව. ඒ මනුස්සයාට මම පඩි නෑ මට සල්ලි නෑ මට මොනක් හරි රසන්න නෑ මම කියලා චෙක් එකක් දෙනවා ඒ මනුස්සයා ඉස්සර වගේ කාලෙක නම් මම ඔව් හරි මුතන් මගේ යල්ලේ උණු වෙනවා කාතේ මොකද අපි හොඳ බෞද්ධාංග කර මම ගාල්ද ගෑනු කෙනෙක් මම බෞද්ධාංග කර ගෑනෙක් මම කොළඹ හැදුනේ මගේ තාත්තා රේඩියෝ ඩ්‍රයිවර් කෙනෙක් අද මම මේ තාත්තට පත්‍රයක් කරන්න ඒක කර්මානුරූප සිද්ධියක් ඒක ප්‍රශ්නයක් නෙමෙයි බුද්ධාගම රටක් නෙමෙයි මේක බුද්ධාගම රටක් නෙමෙයි මොකද ඒ කතාවේ තේරුම වැඩක් නැහැ පුතා කතා කළා වයසක නිසා මම මොනක්වත් මට කියන්න බෑ වයසයි අපේ ආත්ම ගෞරවත්වයේ තියෙනවනේ වයස නිසා නැත්තම් මං දන්නවා කියන්න තරම කාලේ නෑ කරන්න ඕනේ වැඩේ ඕ දැන් පිටරයින් සල්ලි හම්බුණා මම අපිට නෙමෙයි හම්බුනේ අම්මේ වන්ත්‍රී කොල්ලන්ට මයි පුතේ
මම්මනා කියන්න දකන හමන ගන සන්තෝසිෙන් ඉන්නවා දුකක් නැතුව පුතේ ඉතින් වාටයි මටයි මට ඔයා පය පහදන්න ඇතු ප පහදන ඇතු ප ඒක ප්‍රශ්නයක් ඉගල සන්තෝසිෙන් ඉන්නවනම රත්තර පුතේ ගෙවල් දොරල හදනවා කරු කියෙන අපේ දුවගේ මේක මම මේ අපේ දුවක සල්ලිවලින් අරයක් කියන මහින්ද කියෙන කව සිරිසයන කියෙන මේක මම හැදේ මගේ දුවක සල්ලි ඒ ගියාත් මේ කෙනප රනිල් කියෙන ම මේ බිල්ම හැදේ මේ හෝටල හැදේ මගේ බාප්පක සල්ලි මමද මට හිතන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින් කරන්න දේවල් ගොඩක් තියෙනවා දැන් වයස නිසා ඒ ගැන කියලා නිකන් පව් පුරව ගන්නට බඩ හොඳයි කටවහගෙන පොඩ්ඩක් නිශ්ශබ්දව බලාගන්න හැබැයි දෙන වැඩේ නේ මේ පාර නම් අම්ම ඒක මේ අර ප්‍රභාකරන් කියන මහත්තයා මැරුණත් ඒ මනුස්සයා කිව්වා දවසක් BBC එකටම කිව්වා මේ සිංහල මිනිස්සුන්ට කියන එක කරන්න හද මොකද මේ අපේ ජාතියක් ඉන්න පුතා තරහ වෙනකොට මමත් සිංහල හොඳ ගාල්ලෙන් මිනිස්සෙක් ඒකට දුන්නු දුන්නු පැත්තට ඒක නම් හිතන්නේ දුර රට ජාති ආගමක හිතීමක් නැහැ පුතා දැන් දැන් නැත් ඇම්තිකොල මොනවද කරන්නේ ඒගොල්ලෝ මොනවද කරන්නේ රට පාව දෙන්නේ මොනවා නිසාද සල්ලි නිසා රට පාව දෙන්නේ මොනවා නිසා සල්ලි නිසා අරයන්ගෙන් ප්‍රකෝටි 10ක් විතර ගන්නවා ඇමරිකාවෙන් ප්‍රකෝටි 100ක් ගන්නවා අරකට රට පාව දෙනවා වෙන මොනවද කරන්නේ මොනවටද ඒකන මේ කරන්නේ රට පාව දෙන්නේ මිල මුදල් නිසා ඉතින් දුප්පත් මිනිහා ආපෙකට රෝටිකට මේ සංදියක් දුන්න ප්‍රශ්නයක් නැහැ මිනිහාගේ බඩ විතරක් ගන්න බඩ ගිල්ලන්ට ඇවිල්ලා මොනවද කරනවා මේගොල්ලෝ මේ වගේ අපරාධ වැඩ කරනවා නේද මේ කාලකන්නේ මිනිස්සු මේ වගේ වැඩ කරනවා නම් අපි මොනා කරුවා මොකද වෙන්නේ අපේ ආපෙරක් කෑවලා නෑ තන්දේ බලාපොරොත්තු තමයි මේ ඔක්කොම ගුණ්ඩු කරන්න හැබැයි හම්බෙන්නේ නෑ පුතේ හම්බෙන්නේ නෑ රත්තරන් බුදු පුතේ අපත් නැති වුණොත් එහෙම මම බුද්ධාගම නතහන් නැතුව මුස්ලිම්ආකට යනවාම තමයි සහතික ඔයා ඇවිල්ලා මට අන්න මං අර වේදකඩේ වැඩ කරන්නේ අර වේදකඩේ ඇතුළේ සිංහ ඔයා ඇවිල්ලා කියන්නේ අම්මේ අම්මට මට කියකුත් අරන් හරියෙන්න අපත් නෑ ඕගලංගේ